ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගොල සැමරීමට බොදුනුවන්ට මහා සංඝරත්නය අවධාරණය කරයි. බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදරණීය පියාණන් වූ අභව ප්‍රාප්ත WD සයිමන් වීරසිංහ මහතාගේ සද්දින ධර්මදේශනා පින්කම එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා අගනගරයේ කේන්ද්‍ර කරගනිමින් රතන සූත්‍ර සජ්ජායනා කිරීමක් බෞද්ධ ආමාත්‍ය ජාලයෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් නිවෙස් තුලම රැඳෙමින් සම්බුදු තෙමගොල අනුස්මරණය කරන්නයි පූජනීය සංඝරත්නය මෙරට බෞද්ධ සදහැවතුන් වෙත අවධාරණය කරනවා. එලෙස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සැමරීම තුල සම්බුදු තෙමගොල අනුස්මරණය කිරීමේ සැබෑ අර්ථය ඉස්මතු වන බවද උන් වහන්සේලා පෙන්වා දෙනවා. දාමත් හිතුවොත් අතීතේ පුරන් ගහලා නොඑක් විදියට සැරසිලි කළා දන්සල් දීලා ඒ වෙසක් උත්සවයේ අවර්ණවත් කළා. නමුත් මෙවර වෙසක් උත්සවයේ මේ කොරෝනා වසංගතය නිසා අද ගෙදරකින් එළියට බහිනට පුළුවන් කාලයක් නෙවෙයි. ඒ නිසා මෙවර වෙසක් උත්සවය ඔබේ පන්සලෙන් ඈත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පන්සල් ගමන සම්පූර්ණයෙන්ම නතර කළා ඔබේ ගෙදර පන්සලක් බවට පත් කරගන්න. ගෙදර ඔබ හැමදාමත් තුනුරුවන්ට ගෞරව දක්වේම සනිටුහන් කරමින් ගෙදර ඉස්සරහා බෞද්ධ කොඩියක් දාන්න. විසත් පහනක් දල්වන්න. ඔබට බුදුහාඳුරෝ ඉගැන්නුවා ප්‍රධාන වශයෙන් පූජා දෙකක් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා. එහෙමනම් ගෙදර කෑම ටික සකස් කළා. ඉතාමත් හොඳට උදේ පාන්දර කිරිබතක් වැනි දෙයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. වේලපු මල් ටික පූජා කරන්න. කිරිබත් ටික ආහාර පාන පූජා කරන්න. දවල් ඒ වගේම පූජා පවත්වන්න. උදේ පාන්දර වෙසක් දවසේ සුදෝ සුදුවතින් සැරසිලා ගෙදර සීල් ගත්තාම කොච්චර ලස්සනද? ගෙදරම පන්සලක් බවට පත් වෙනවනේ. ඔබ විතරක් නෙවෙයි ඔබේ පවුලේ දූල පුතාටත් ඒක හුරු කළා. ගෙදර ඉඳගෙන ඒ සීලාදී උතුම් වූ ප්‍රතිපත්ති පුරන්නට කටයුතු කරන්න. ඒ විදිහට තමන් නිරන්තරයෙන් ඒ කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න අද විතරක් නෙවෙයි ඒ අපට අනාගතේ තව තවත් පින්දම් කරමින් ජීවත් වෙන්න ඕන නිසා ඔබේ ජීවිතය මනමින් ආරක්ෂා කරගන්න gederin බැහැර වීම හැකි තාක් දුරට අඩු කරගෙන අවශ්‍යතාවයකට පමණක් ගමන් කරමින් gedara රැඳී සිටීමෙන් කල්ගත කරන්න. මේ ලෙඩ දුක් පහ කරගෙන කොරෝනා වෝදුර සම්පූර්ණයෙන් පහ කරගෙන නිරෝගී සම්පන්නව හැම දිනම කල්පනා කරන්න ඔබේ සියලු පැතුම් ඉෂ්ට කරගන්නට මාපතරම තුරුවන්ගේ සරණ ලැබේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පියාණන් වූ WD සයිමන් වීරසිංහ මහතා ඉක්උද්දා අභව ප්‍රාප්ත වුණා. එතුමන් වෙත පින් අනුමෝදන් කරමින් අද සද්දින ධර්මානුශාසනාව වැලිමඩ උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ධර්මානුශාසනාව පැවැත්වූයේ වැලිමඩ උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද තලගල විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්. පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පවුලේ ඥාතීන් සීමිත පිරිසක් සෞඛ්‍ය නීතිවලට අනුගතව ධර්ම ශ්‍රවණයේ සදහා එක්ව සිටියා. හෙට දිනේදී සයිමන් වීරසිංහ පියාණන් වෙත පුණ්‍ය අනුමෝදනා කරමින් දානමය පින්කමක් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදීත් බොරලන්ද හෙල්ලල් කුඹුර ග්‍රාමයේදීත් සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුගතව පැවැත්වීමට නියමිතයි. ස
समस्त लोकवासी जनतावट तर्जुनयक् वी तिबिन कोविड 19 वैरसय मुलुमहत् लोकेन तुरन् किरीमे अरमुणिन् महानुभाव संपन्न रतन सूत्र देशनावक् एलमेन वेसक्पुर पसुलुस्सक पोहोदा पसुरु 5:10ट कोलंब हत श्री संबोधि महाविहारस्थाने दीपवत्वीमट सलसुम कर तिबिनवा ए कोलंब हत श्री संबोधि महाविहाराधिपति बौद्ध माध्य जालय गरु सभापति पूजनीय बोरलंदे वज्रज्ञान नायक स्वामींद्रियन् वहन्सेगे अनुशासकत्वेन विश्व शांति रतन सूत्र देशनाव नमीन मे नमकर अतिर अगनगरे केंद्र कर गणमीन जंगम पीरित रतयाक वीति संचारे किरीमटद नियमिताई विश्व शांति रतन सूत्र देशनाव मुलुलवक कोविड 19 रोगेन पीड़ा विदिन मुहते समसिद निवालान्यत सित पीरित स्वरय लोव पुरा ऐसेन्नत सालस्वान्नत ओबात एकवान्न असिरिमत वेसाक पुरे पासलोस्वक पुहोदा सावस पहाय दहायत बौद्ध्या नालिकावे विकाशेवन युगासन धर्मदेशनावट समगामीव सिदुकेरन उतुम रतन सूत्र देशनाव समग ओबात ओबे विहारस्ताने ओबे निवसे लोव कोतनक सिटियार बेसित पीरित सज्जायनाव अपहा एकव एक हांडिन मुलु लोकेट मैसेन्नट सज्जायना करमु अगनगरय केंद्र करगनिमिन सित पीरित सज्जायना रतय पूजनीय बोरेल्ले अतुल अनुनाहिनी पानन वहन्से हा पूजनीय बोरेल्ले कोविद स्वामीन वहन्सेगे अनुशासना परिधि वीति संचारय केरे लक्वैसी लोकवासी समस्त बुधनुवन सदहसितिन पेलसेदी असिरिमत बुधगुण सिहिकरमिन सज्जायना करात्वा एलंबेन संबुदु तेमगुल अनुस्मरणे करमिन धम्मपदय मेरट दूदरुवन वेत समीप करमिन धम्मपद गाथा सज्जायना किरीमे तरंगावलियक बौद्ध माध्य जालय मगिन मेवन विट क्रियात्मक कर तिबिनवा एयनुव कांड तुनक यटते धम्मपद गाथा अपवेत यमु कल हकि अतर अद दवसे तोरागत गाथा किहिपयक मे आशा कलेति पिंड्रस किरीम सपेट हेतु वे चित्त्वा जागञ्च दोसञ्च ततो निम्बाने मे किसि क्षमे निम्नत हटगत केनत अर्थ एय सिदन स्पर्श करत कामयान हे नोबिदुनेंदे एबदु पुत्कलया उत्तर सोत एनाम जलपहारे हे इहरत यामने के तियनु वेने
දොළ පුතාලා දැක්කා අද දවසේ අප වෙත ලැබුණ නිර්මාණ කිහිපයක් හිතලා බලන්න ඔබේ නිර්මාණයත් එතන තියෙන්නට ඇති ඉතින් ඔබ ජයග්‍රහණය කළාද නැද්ද කියලා අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරනවා කොහොමුණත් තවත් ලස්සන නිර්මාණ අපිට යොමු කරන්න කාලය තියෙනවා 25 වෙනිදා වෙනකන් මේ උතුම් වූ දවස අර්ථාන්විතව ගත කරන්න තමයි මේ ධම්මපදයේ පොත පුංචි ඔයාලගේ දෑතට හුරු කරන්න තමයි අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ මම යලිත් මතක් කරන්නම් අපේ දුරකථන අංකය 071536333 දැන් පහලින් දර්ශනය වෙනවා ඉතින් මේ දුරකථන අංකයට කතා කරන්න අමිල මාමාව සම්බන්ධ කරගෙන අමිල මාමගෙන් ඔබට ලැබෙන ඒ ගාතාව එහි තේරුම ඉල්ලගෙන ලස්සනට ගායනා කරලා මම යලිත් මතක් කරනවා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා මේ වගේ සුඳු යදුමින් සැරසිලා දුහොත් මුදුනත් තබාගෙන මේ ගාතාව ලස්සනට සජ්ජායනා කරලා එහි තේරුමත් එක්ක අපි කලින් මතක් කරපු ඔබට යලිත් වතාවක් මේ දකින්න ලැබෙන දුරකථන අංකයට WhatsApp තාක්ෂණයෙන් අපට යොමු කරන්න ඉතින් අපි කයින් දුරස් වුණත් හිතින් ලං වෙලා මේ තරඟයට සහභාගී වෙලා ශාකි සිංහාභිවන්දනා මෙවර ශ්‍රී සම්බෝධි වෙසක් මහා පින්කමට සම්බන්ධ වෙලා කටයුතු කරමු. එහෙමනම් අපි හෙටත් හමු වෙනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. කොරෝනා වසංගතය සිහියෙන් තොර වූ ඔබ කරා ළඟාවන්නට පෙර ඔබෙත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් ඔබ සිහියෙන් කටයුතු කළ යුතුයි. කොරෝනා අවදානම වළක්වාලමින් ඔබ සිහිය කැඳවන්නට සුසන්දේශයේ දරණ වෑයමක් මේ. ඔබගේ ආරක්ෂාවට සිහියෙන් ජීවත් වන්න. ඊතරම් මේ රජයේ විසින් සංචරණ සීමාවල් පළවලා තියෙන්නේ ඔබේත් මගේත් ආරක්ෂාව පිණිසයි. අපේ සමාජයේ සියලුම පුද්ගලයන්ගේ ආරක්ෂාව පිණිස තමයි සංචරණ සීමාවක් පනවලා තියෙන්නේ. ඉතින් මේ කාලය තුල අපි රටවැසියන් විදියට ඊ타මත්ම වගකීමෙන් ආරක්ෂා වෙ සිටිය යුතුයි මෙම COVID-19 වසංගතයේ ව්‍යාප්තිය අවම කර ගැනීමට නම්. ඉතින් මෙහිදී අපි ගොඩක් වෙලාවට සංචරණ සීමා පැනවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනා නිවසටම වී ඔබගේ ආදරණීය පවුලත් සමග ගත කරයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ අත්‍යවශ්‍යම සේවාවල් වලට හැරුණු කොට. මොකද මේ අත්‍යවශ්‍ය සේවාවල් කියන්නේ ආරක්ෂක අංශ විය හැකි සෞඛ්‍ය අංශ විය හැකි මේ වගේ අංශවල හැරෙන්න සියලුම දෙනා තමන්ගේ නිවස් වලට වෙලා ගත කළ යුතුයි. නිවසින් බැහැරට යන්න අවශ්‍යතාවයක් ඇතිවන්නේ නම් සෞඛ්‍යමය කාරණාවක් පමණක් විය යුතුයි. ඉතින් මේ නිවස තුලට වෙලා ඉතින් ඔබට සංචරණ සීමා පැනුවයි කියලා නිවස තුලදී ගොඩාක් ක්‍රියාකාරකම් කරන්නට පුළුවන්. ඔබට දරුවන් සමග විවේකයෙන් ගත කරන්න හොඳම අවස්ථාවක් මේක. ඒත් එක්කම ඔබට දරුවන්ට අපිට තියෙනවා මේ මාර්ගගත ක්‍රම දැන් අපේ දිමු වෙලා තියෙනවා. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා නම් මේ ඔන්ලයින් ක්‍රම මාර්ගගත ක්‍රම හරහා යාළුවන් සමග දරුවන්ට කතා කරන්නට, ඔවුන් සමග එක්ක සෙල්ලම් කිරීමට, ගේම් එකක් ප්ලේ කරන්නට ඒ වගේ අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්. ඒතකොට ගෙදරයට එකට එකතු වෙලා එකට කෑම වේලක් පියාගෙන එකට රස විඳින වෙනදට ඔබට මේ අවස්ථාවල් හමු වෙන්නේ නැහැ. ඔබ රැකියාවට යනවා, පාසල් වලට යනවා. ඉතින් මේ සංචාරණ සීමාමල් එක්ක ඔබ නිවසේ ගත කරන කාලය උපරිමයෙන් පවුලයාත් සමග බොහොම සතුටෙන් ගත කරන්නට අවශ්‍ය කාල සීමාව ඔබට පත් කර ගන්නට ඔබට පුළුවන්. මේ අවස්ථාවේදී අර පොලිසියෙන් එක්ක මාර්ග බාධක දමමින් එහෙම නැත්නම් PHI මහත්තයා ඔබ පස්සෙන් එලෝගෙන ඇවිල්ලා හොයාගෙන මේ නීති දමන එකට වඩා ඔබ ස්වයං වාරණයක් ස්වයං විනයක් පවත්වාගෙන නිවසේ රැඳී සිටිය යුතුයි. අවස්ථාවක් ලද පමණින් නිවසෙන් පිටතට ගිහිල්ලා මේ කඩේකට යන්න ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න හොඳ නැහැ. මේ අවස්ථාවේ අපට මේ රට පිළිබඳ සලකා බලලා මේ COVID-19 රෝගය පාලනය කර ගැනීම ඉතා වැදගත් වන නිසා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් සිහියෙන් ජීවත් වන්න. ඔබගේ ආරක්ෂාවට සිහියෙන් ජීවත් වන්න. ඒත් සමගින් අදට નિયમિત සුසන්දේශයේ පුවත් විකාශය නිමාවටපත් වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක්විය හැකි. ඔබ සමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.